ආයි බොවන් සුබ දවසක්. අද ඔයගොල්ලන්ට අරන් ගින්නේ මේ ඒන්ජල් නම්බර්ස් කියන්නේ මොනවාද කියන එක ගැන. මේක හැමෝටම නම් වැදගත් නැහැ. නමුත් මේ ආධ්‍යාත්මික දේවල් එක්ක ඉන්න, ඒ වගේම මේ ආධ්‍යාත්මික සංකල්ප ගැන යම් අවබෝධයක් විශ්වාසයක් තියෙන අයට නිතර අත්විඳින්නට අත්දකින්නට ලැබෙන, එම නැත්නම් ඔබට යම් කිසි ආධ්‍යාත්මික අවදිවීමක් සිද්ධ වෙන කාලයේදී අත්දකින්නට ලැබෙන කාරණයක් විදිහට මේ ඒන්ජල් නම්බර්ස් හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ ඒන්ජල් නම්බර්ස් කියන එක ගැන දීර්ඝ වීඩියෝ කරන්න අවශ්‍යයි. මොකද ඒ එක එක වර්ගයේ ඒන්ජල් නම්බර්ස් තියෙන, ඒකෙන් කියවෙන්නේ මොනවාද කියන කාරණා තියෙනවා. නමුත් මේ ඒන්ජල් නම්බර්ස් පේන්නේ ඇයි, මේක මනෝ විකාරයක්ද, මේක මොන වගේ දෙයක්ද කියන එක ගැන සුළු හැඳින්වීමක් පමණයි අද වීඩියෝ එකදී කරන්නේ. ඉතින් මේ සුර දූතාංක එමුනෙන ඒන්ජල් නම්බර්ස් කියන්නේ මොන වගේ දේවල්ද කියන එක ගැන අපි බලමු. සමහර වෙලාවට ඔබට වෙලාව පේන්න පුළුවන් ටිකක් එක්ක, සමහරවිට එකම වේලාව නිතර නිතර පේන්න ගන්නවා. එහෙම නැත්නම් රටාවකට අනුකූලව යම් යම් වෙලාවල් පේන්න ගන්නවා. ඒක මේ ආයාසයෙන් නිතර නිතර බලලා නෙමෙයි, මේ අහක ඉඳලා මේ වැඩක් කර කරන එකපාරට බැලෙනකොට මේක තියෙනවා. එහෙම නැතුව ඒන්ජල් නම්බර්ස් දකින්න කියලා නිතරම මේ වෙලාව දිහා බලන් ඉන්න එක නෙමෙයි, ඒක මානසික ලෙඩක්. හරිද? ඔබට යම් කිසි ආකාරයකට දැන් අපි හිතමුකෝ උදේ 10යි 10, 11යි 11, 12යි 12, ඊට පස්සේ 20යි 20, ඔය වගේ එකම නම්බර්ස් පේන්න ගන්නවා කියන 8යි 8, 0.8යි 0.8 ෆෝන් එකේ පේනවා, එන්න ඔරලෝසුක පේනවා, එහෙනම් 9යි 9, ඊට පස්සේ 19, ඔය වගේ නිකන් රිපීට් නම්බර්, එකම නම්බරේ දෙක, ඒ වගේ රටාවකට අනුකූල, එහෙම නැත්නම් 0.0 0.0 0.1 1 1 1 1 2 2 2 2 ඔන්නෝ වගේ රිපීට් නම්බර්ස් තියෙනවා, එකම නම්බර් එක තියෙනවා. ඒ වගේම සමහර කාලවලදී එකම නම්බර් එකට සම්බන්ධ සිදුවීම් ටිකට ටිකට පේන්න ගන්නවා. අපි හිතමු 8 හරි 9 හරි පේනවා. ඊට පස්සේ සමහර අයට මේක පේනවා නම්බර් ප්ලේට් වලින් පවා. ඒ කියන්නේ සමහර වෙලාවට වෙලාවෙන් වෙන්න පුළුවන්. සමහර එකම රිපීට් නම්බර්ස් තියෙන නම්බර් ප්ලේට් වාහනයනවා නිතර නිතර පේන්න පුළුවන්. 19 19 9යි 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 ඔය වගේ යට ඉලක්කම්වල යම්කිසි රටාවක් තියෙන නම්බර්ස් නිතර පේනවා. එවනනම් බෝඩ්වල පාර යනකොට බෝඩ්වලත් මේ වගේ එකම අංකෙ නිතර නිතර පේන්න ගන්න. මෙන්න මේ වගේ එකම නම්බර්ස් වෙලාවෙන්, එහෙම නැත්නම් වාහන අංකවලින්, බෝඩ්වලින් වෙනත් ක්‍රමවේදයකින් මේ විදිහට එකම නම්බර්ස් එක දිගට පේන්න ගැනීම මේ ඒන්ජල් නම්බර්ස් ඔබට පේන්න ගන්නවා කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක එක පැත්තකින් ගත්තාම ජීවිතේ යම්කිසි වෙනස් පැත්තකට හැරෙන කඩයිම් ලක්ෂ්‍යවලදී තමයි මේ දේවල් පේන්නේ. සමහරවිට ආධ්‍යාත්මික පිබිදීම්වලදී මේ දේවල් පේනවා. ඒ වගේම සමහරුන් තමන්ගේ සැඟවුණු ශක්තියින්, හේල ශක්තියින් හෝ වෙනත් ආධ්‍යාත්මික ශක්තියින් අවදිවීමකදී මෙන්න මේ කාරණය සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒන්ජල් නම්බර්ස් පේන්න ගන්නවා. ඉතින් ඒ කියන්නේ දැන් සමහරුන්ට ආරූඪ ඒ වගේ දේවල් ඇවිල්ලා පණිවිඩෙන්නේ නැත්නම් මේ ඒගොල්ලන්ට පණිවිඩේ මේ වෙනදී තහවුරු කරන්නට වෙන දෙන සාධකයක් තමයි මේ ඒන්ජල් නම්බර් පේන. මේකෙන් මම වීඩියෝ එකක් කරන්න හිතුවේ මගේ කලින් වීඩියෝ එකේදී කමෙන්ට් එකකට කෙනෙක් ආවද වුණා මේ වගේ නිතර නිතර එකම අංකෙ දකින්න කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔබට යම්කිසි ආධ්‍යාත්මික පිබිදීමක් හෝ මේ ආධ්‍යාත්මික දේවල් වලට සම්බන්ධ යම්කිසි හැරවුම් ලක්ෂයක් සනිටුවන් වෙනවා. එමෙ නිතර නිතර ඒන්ජල් නම්බර්ස් පේන කට්ටිය පොඩ්ඩක් බලන්න, ඔබට යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක්, සංසාරයේ ප්‍රගුණ කරපු ශක්ති විද්‍යාවක් හෝ යම් ආධ්‍යාත්මික පිබිදීමක් කරාද, එහෙම නැත්නම් මොනා හරි දෙයකින් ජීවිතේ හැරවුම් ලක්ෂයක් ආරම්භ වෙනවාද, නැත්නම් නරකක් ගැන පෙන්වන්න හදනවාද, මේ මොකක් හරි දෙයක් පෙන්නුම් කරන තමයි මේ රිපීට් නම්බර්ස්, එමෙ නැත්නම් ඒන්ජල් නම්බර්ස් එක රටාවක අංක ඔබට පේන්න ගන්න. ඉතින් මේක ගැන බය වෙන්න එපා. හැබැයි ඒන්ජල් නම්බර්ස් කියලා බලන්න හිතාගෙන හැම තිස්සෙම ඔය මොනවාද මේ ෆෝන් නම්බර්ස්, එහෙම නැත්නම් ඔබට වෙලාව, එහෙම නැත්නම් වාහන අංක තහඩු නිතර නිතර බලබල ඒන්ජල් නම්බර්ස් හොයන්න යන්න එපා. ඒ වුණොත් ඒක මානසික පීඩාවක්, මානසික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. සාමාන්‍ය විදිහට වැඩ කරා යන්නේ ඒ අතර පේනවා නම් විතරක්, ඒ දේවල් ගැන පොට්ටක් හිතන්න. නමුත් ඒක ඒ වෙලාවෙම හිතින් අතරින් නැතුව ඒක පස්සේ එලවන්න යන්න එපා. මේක තමයි ඒන්ජල් නම්බර්ස් ගැන කියන්නේ. මම සාමාන්‍ය ඒන්ජල් නම්බර්ස් බලනකොට සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා වෙනස් විදිහකට තමයි බලන්නේ. අංක විද්‍යාත්මකව 0123 වලට යම්සි ග්‍රහයෝ සඳහන් වෙනවා. දැන් 0 අතරත් එක එක රවිගෙන් දෙක සඳුගෙන් ඔය ආකාරයට යනවා. ඊට පස්සේ මේ 4 කියන ග්‍රහයා රාහු, 7 කේතු, මේ වගේ විවිධ අංග තියෙනවා ජ්‍යොතිෂ විද්‍යාත්මකව. මේකත් එක්ක මේ 8 සෙනසුරට, 9 කුජර, මේ වගේ තියෙනවා. ඉතින් මේකත් එක්ක මේ පේන නම්බරේ නිතර නිතර පේන නම්බර්ස් ඇනලයිස් කරලා එයාට මොන ග්‍රහයක සම්බන්ධ දෙයක්ද කියලා බලලා මේ පෙන්නුම් කරන්න. ඒකත් එක්ක මෙයාගේ ආධ්‍යාත්මික පිබිදීම මොන ආකාරයේද, මෙයාට දෝෂයක්ද, මෙන්න මේ විදිහට හොයාගන්නට
යම් ක්‍රමවේදයක් මම අත්දැක බැරිම කළා ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා තිනු මොකද මේ ඒන්ජල් නම්බර්ස් සම්බන්ධව මමත් පසුගිය කාලේ මගේ ආධ්‍යාත්මික පිබිදීම සිද්ධ වෙච්ච කාලේ මම මේ යම් ශක්තියින් එක වැඩ කරන්න ගත්තා ඒ කියන්නේ මම ජ්‍යොතිෂ පැත්තට අමතරව ආධ්‍යාත්මික මනසෙන් දේවල් දකින්න ඒ වගේම දෙනේ සමහර අය වල දුරස්ව සුව කරන්න මේ වගේ කටයුතු වලට නිරන්තරයෙන්ම යොමු වෙන්න ගත්තා පස්සේ මේ ඒන්ජල් නම්බර්ස් එක දිගට පේන්න ගත්තා තාමත් මට ෆෝන් ඒ කියන්නේ මේ වෙලාවල් වලදී නිතර නිතර මේ ඒන්ජල් නම්බර්ස් පේනවා ඉතින් මේකන මගේ අත්දැකීම් වලින් තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ ඉතින් මේක පේන එක බහුතරයක් මේ දිනාට හොඳයි සමහරුන්ට නරක අවස්ථාවලදී ඒක පින්නම් කරන්න නම්බර්ස් වලින් පේනවා ඒකේ වෙලාවට සාධාරණ ගන්න පුළුවන් හැබැයි බොහෝ වෙලාවට ඒන්ජල් නම්බර්ස් පේනවා නම් පොඩ්ඩක් බලන්න මොකද ඔබගේ ආධ්‍යාත්මික පැත්තේ යම් පිබිදීමක් එන බවට ඒක හොඳ හෝ නරක පැත්තට පේන යම්කිසි දර්ශකයක් ඉතින් මේ නිසා මේ ඒන්ජල් නම්බර්ස් ගැනත් හොයන්න විදේශ රටවල නම් මේක ගැන සෑහෙන උනන්දුයි ඉතින් මේ වගේ දේවල් හෙව්වා කියලා දැනුම් පද්ධතියට එකතු කරගත්ත කියලා ඔබට වැරදීමක් වෙන්නේ නැහැ. ඉතින් මේ ගැන කියනත් එක්කම මතක් කරන්න ඕනේ. පිළිලා පාසලට ආසන්නේ අපේ ඔෆිස් එක තියෙන ඔබට අමනුෂ්‍ය දෝෂයක් හෝ නිවාස දෝෂයක් හරි කාලයක් පවතින ලෙඩක් හරි ඔබගේ ජීවිතේ සාර්ථක වෙන්නේ නැති යම්කිසි සිදුවීමක් රට යන්න බැරිද? එහෙම නැත්නම් මොන හරි විවාහය අසාර්ථකද? දරුපල නැද්ද? මේ ඕනෑම ප්‍රශ්නයකට ඔබට බොහොම සාර්ථකව නොමිලේ ප්‍රතිකාර ලබන්න සමහර කාණ්ඩ තියෙනවා අපි මිලක් අය කලකන්නේ ඇරෙන්න අනිත් පොඩි පොඩි ප්‍රශ්න හැම එකටම ඔයාට ඇවිල්ලා දෙහි ටිකක් කපාගෙන ඉරමතරව දෙවියන් බාරයක් කියලා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න හැකියාවක් තියෙනවා තිරේ දැක්කන අංකවලට දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබට පුළුවන් දිනයක් වෙන් කරගෙන මොකද දවසකට 10 දිනක් වගේ තමයි අවස්ථාව තියෙන්නේ අපි ටිකක් කාලය අරගෙන හැමෝම බලන නිසා මේ දේවල් කරන්නේ වගේම සමහර බහිර දෝෂ වගේ දේවල් නිසා කාලය පීඩා විඳින අවස්ථා තියෙනවා මිය ගිය අය ගෙවල් අතුලේ හිර වෙලා ඉන්න නිසා ඒගොල්ලන්ට හොඳ ආත්මවලට යන්න බැරුව ගෙවල් වල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා මේකේ බොහෝ දෙනෙක් ටයිම් කරන්න බැරි ඒවා තොවිල් නටන්න නැතුව පැයෙන් දෙකෙන් ඉවත් කරන ක්‍රම වේදී වගේම විදේශගත වෙලා ඉන්න අය සෑහෙන මේ අමනුෂ්‍ය දෝෂ නිසා පීඩා විඳිනවා ඒ අයට කිසිම ආකාරයකින් ලංකාවට එන්න ඕනේ නැති වෙන සාමාන්‍ය අග්නිය ගින්දර පාවිච්චි කරලා කරන විශේෂ ක්‍රම වේද පව අපි ළඟ තියෙන ඉතින් මේ අතිශාර්ථකව අපි අත්හදා බලලා තියෙනවා ඉතින් මේ දේවල් ඔබට දැනුවත් කරන්නට හේතුවේ ඔබට මේකෙන් අවශ්‍යතාවයක් ලැබෙයි කියලා ඒ වගේම අසනීපත අත තියෙන අයට මුලා ලයික් කිරීමක් කරන්නේ කල්පවදින රෝගාබාධ ඕනෑම දෙයකට පැමිණෙන්න අපි ඔබට මේ දේවල් වල උදව් කරන්නට සූදානම් ඉතින් අද වීඩියෝ එක ගැන යම් අවබෝධයක් දෙනවා ඊකටම වීඩියෝ දානවා එහෙනම් ඔබ සිල් දෙනාටම දීර්ඝායු වේවා